You are watching Educational Broadcasting Channel. මාධ්‍ය වගකීම සමාජය දැනුවත් කිරීම. ඒ වගකීම ඉටු කරමින් අපි ඔබව විවිධ කරුණු කාරණා සම්බන්ධයෙන් දැනුවත් කරන්නට පියවර ගත්තා. එහි එක අදියරක් තමයි නීතිය සම්බන්ධයෙන් කතා බහ කෙරේ. නීති පිළිබඳව කතා කිරීමේදී අපි මුලින්ම අවධානය යොමු කරේ දරුවන් ගැන. එහෙමත් නැත්නම් ළමුන් ගැන. ඊට පස්සේ රටේ ලෝකේ පවතින වෙනත් සාධක පිළිබඳවත් අවධානය යොමු කරන්න අපි සූදානම්. එහිදී අද අපේ අවධානයට ගැනීමේ තොරතුරු කියන මාතෘකාව. තොරතුරු කියන්නේ මොනවද? ඔබ දන්නව ඔබට ජීවිතේ පවත්වාගෙන යාම සඳහා ඔබට ජීවිතයේ එදිනෙදා කර්ම කාරණා ඉටු කර ගැනීම සඳහා තොරතුරු වැදගත්. අපි කතා කරන්නේ මේ සරල තොරතුරු වල සිට ලෝකයටම වැදගත් පොදු අතිශය වැදගත් තොරතුරු පිළිබඳ. මේ තොරතුරු වලින් තමයි සමාජයක් පවතින්නේ සහ ලෝකයේ ගමන් මඟ තීරණය වන්නේ. තොරතුරුත් එක්ක බොහෝ දේවල් තීරණය වන බව ඉතිහාසය අධ්‍යයනයේදී වර්තමාන අධ්‍යයනයේදී අපිට දකින්නට පුළුවන් වෙනවා. මේ නිසා තොරතුරු ගැන කතා බහ කිරීමේදී අපි අවධානය යොමු කරන ප්‍රධාන සාධකයක් තිබෙනවා. ඒ සාධකය තමයි 2019 වසරේදී ලංකාවට හඳුන්වා දුන්න තොරතුරු පිළිබඳ පනත. එහෙම නැත්නම් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත. අද අපි මේ පිළිබඳවයි කතා බහ කරන්න සූදානම් වන්නේ. ඒ සඳහා අපේ ආරාධනෙන් අද අපිත් එක්ක එකතු වෙන්නේ බොහෝ අධ්‍යක්ෂ නීති ක්ෂේත්‍රයේ ඇති බොහෝ විවිධ මාතෘකා යටතේ විවිධ කරුණු කාරණා පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සහිත ඊට අමතරව තමන්ටම සුවිශේෂී වූ පුද්ගල චරිතයක් නිර්මාණය කරගත්ත අපේ හිතවතෙක් නීතිඥ සාලිය අහංගම. ඔහු සමගින් තමයි අපි අද දවසේදී මේ තොරතුරු පනත සහ තොරතුරු පනතත් සමග සම්බන්ධී කාරණා කතා බහ කරන්න සූදානම් වන්නේ. අයිබෝන් ඔබට. විශේෂයෙන්ම දැන් තොරතුරු ගැන කතා කරද්දී මේ තොරතුරු පනත කියන්නේ මොකක්ද? තොරතුරු පනත කියන්නේ මොකක්ද කියලා ඔබ දන්නේ නැත්නම් අපි තොරතුරු පනත කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. මොකක්ද තොරතුරු පනත? ඇතරම වජිර තොරතුරු පනත ගැන කතා කරනකොට මුලින්ම අපි පනතේ ක්‍රියාකාරීත්වය නැත්නම් ලංකාවේ මේ පනත හඳුන්වා දීමෙන් පස්සේ ඒ පනත ඇතුලේ තියෙන්නේ මොනවද කියන සන්දර්භය කතා කරනවට වැඩිය කතා කරනවට ප්‍රථමයෙන් මම හිතන අපි කතා කරන්න ඕනේ මේකේ තියෙන ලොකු ඉතිහාසයක්. මේක ලාංකීය ඉතිහාසයට වැඩිය ලෝක ඉතිහාසයක් තියෙනවා. අපි දන්නවා ඇත්තනම් කිසිම දෙයක් ජනතාවගේ පැත්තෙන් ලැබිය යුතු දේවල් किसीम दवसक बंदेसी दालाबादून नहकेला अभी हलते एव कि तुर्तुर्पण संबंधी इतिहास संबंधी तुर्तुर् लागनीम संबंधी इतिहास कथा मे किसीम दया अरगले किं तुर लभ्यने अभी दन्न लोक इतिहास अभी मे तुर्तुर्पण कथा करोट महालोकु विश्वकर्म दया बोट अदपत्नाट इधा सस्ट ऐत अतीत मई स्वीर्ण ප්‍රථම වතාවට මේ තොරතුරු ගැනීම කියන දැන ගැනීම කියන ඉතිහාසය අපිට හම්බ වෙන්නේ. ඔවුන් නීත්‍යානුකූල මිනිසුන්ගේ පුරවැසියන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම බවට මේ තොරතුරු දැන ගැනීම කියන එක රාජ්‍ය නීති පොතට ඇතුළත් වුණා. හැබැයි ඊට පස්සේ 1945 අවසන් වුණ දෙවන ලෝක යුද්ධ සමයේ අවසානය සමග පොදු ඒකකතාවයක ඉඳලා එක්සත් ජාතික සංවිධාන බිහිවීමත් සමග සියලු ජාතීන් එකතු වෙලා ගොඩනැගුණු එක්සත් ජාතික සංවිධානයේ 1945 දී තීරණය කරනවා ඔවුන් විසින් ගොඩනගන ලද මානව අයිතිවාසිකම් ප්‍රකාශනයට තොරතුරු දාගැනීම පනත ඇතුළත් කරන්න. නැත්තම් තොරතුරු දාගැනීම අයිතිවාසිකම මානව හිමිකම් බවට ඇතුළත් කරන්න. ඒ වගේම 1966 නැවතත් ඔවුන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධ වෙනවා ප්‍රඥප්තිය සකස් කරනවා. ඒ ප්‍රඥප්තියේ පවා ප්‍රකාශනයේ නිදහස භාෂාව තොරතුරු දැනගැනීමේ අයිතිය කියන අදහස් ප්‍රකාශය අදා අයිතිය කියන සියලුම අයිතිවාසිකම් එක ගොන්නට එකතු කරලා මානව අයිතිවාසිකම් බවට ඔම් ප්‍රකාශයට පත් කළා කියනවා. එතකොට ලෝක ඉතිහාසයත් එක්ක ගන්නකොට මේක මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක නිකන් ලැබුණු දෙයක් නෙමේ අරගලයකින් ලැබුණු දෙයක්. හැබැයි මේ අරගලයේ දිගින් දිගටම පැවතුනා ලෝකයේ තුන. ඒ අරගලයේ ගොඩක් පහුවලා තමයි දකුණු ආසියාතික කලාපයේ නැත්නම් ආසියාවට එන්නේ. अपे इतिहास कथा करोट लंका इतिहास यदानमसी अणुहतरे दशक दिखकड़ाधिक कालयाकारेक संवाद तले पेवतुना मे तुर्दुर्लभागनी धनगनी मे ऐतिहासिकमुखीन कारणे हेब ये ऐतिहासिकमुखीन कारणे कथिकावत कतिबुनत् ये कथिकावत कित दुरट सामान्य जनतावट गमट सन्निवेदने उन्नादकिन प्रश्न विशेषम सिविल बले होबोन බුද්ධි විද්වතුන් වෘත්තිකයන් අතරේ හෝමාරු වෙන මාතෘකාව බවට පත් වෙලා තිබුණා මිසක් ඒ මාතෘකාව
ගමතුලට නැත්නම් ග්‍රාමීය ජනතාවතුට සාමාන්‍ය නාගරික ජනතාවට පවා සාමාන්‍ය ජනතාවතුට ඇතුළත් උනේ නැහැ. දැන් මේ ඔතනදී ටිකක් මට මෙදිහත් වෙන්න හිතනවා. ඒ තමයි දැන් තොරතුරු දැනගැනීම කියන කාරණේ මේ ඔබ කියන කණ්ඩායම අතර සාකච්ඡාවට ලක්වන්නට මොනවාගේ පසුබිමක්ද බලපෑවේ? ඇයි ඔවුන්ට තොරතුරු ගැන කතා කරන්න ඕනේ? දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් දැන් ලංකාව වගේ රටක් ගත්තොත් තීන්දුව ගන්නෙ මහ ජනතාව නෙවෙයි. අපි කියනවා මේ ප්‍රජාතන්ත්‍රවාදී තිබෙන්නේ. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදීද තීන්දුව කියන ප්‍රශ්නය ඇතැම් තැනකදී තියෙනවා. හැබැයි දැන් මේ කියන පැලැන්තිය තුළ මේ තොරතුරු දැනගැනීම කියන කාරණේ පිළිබඳ සාකච්ඡා වන්නට හේතු භූත වූ කාරණා මොනවාද? ඒකට හේතුව තමයි විද්වත් ප්‍රජාව කියන එක බුද්ධිමත් ස්තරය කියන ඕනම රටක නියෝජනය කිරීම ඔවුන් ජාත්‍යන්තර සම්බන්ධතාවක් තියෙනවා. ඔවුන් ලෝකයේ ප්‍රවණතාවෙන් අධ්‍යයනය කරනවා. ඔවුන් රට ඔවුන් සෑම විටම ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ කියන ධනාත්මක සිතුවිල්ලක හිටියා. ඒ ධනාත්මක සිතුවිල්ලක වැදගත් ප්‍රතිඵලයක් වශයෙන් ලාංකීය බුද්ධිමතුන් කියන ස්තරයටත් විශේෂයෙන්ම රාජ්‍යනෝන සංවිධානය හදහා ලැබුණු අනිත් රටවලින් තියෙන දැනුම මේ තොරතුරු දැනගැනීම අදාළව තියෙන අනිත් රටවල තියෙන දියුණු වීම තත්ත්වයන් විසරණය වෙන්න පටන් ගත්තා. මේ විසරණය වීම මේ රටේ ජනතාව ලබා ගත්තා 1994. ඒක තමයි ලංකාවට බලපෑම් කිරීම ප්‍රතිඵලයක්. ලංකාව ඉස්සෙල්ලාම සාකච්ඡාවට බඳුන් වෙනවා මේ තොරතුරු දැනගැනීම සම්බන්ධයෙන්. ඒක අපි දන්නවා මේ වෙනකොට ආසියාතු කලාපයේ තියෙන දකුණු ආසියා කලාපයේ පාකිස්තානයේ බංග්ලාදේශයේ ඉන්දියාව කියන රටවල මේ කතිකාවතේ අපි හා සමාන වෙන්නවා. නමුත් අවාසනාවකට වගේ අපේ දේශපාලනයේ යම් යම් මොහොත් තුළ උච්චාවචනයේ ලක්ුණු දේශපාලන කාරණා හේතු කොටගෙන අපේ තොරතුරු දබා ගැනීම කාර්ය මේ 2016 දක්වාම පසුගාමී තත්ත්වයක් දක්වමින් තිබෙනවා. පාකිස්තානයේ ඉන්දියාව ඉතාම සාර්ථක අධිකරණයකට ගියා. ඇත්තරම ඉන්දියාව කතා කරනකොට ඉන්දියාවේ රාජස්ථාන ප්‍රාන්තයේ ප්‍රධානම සටන් පාඩයක් පවත්වන තොරතුරු ඔවුන් කිව්වා අපි දැනගන්නවා අපි ජීවත් වෙනවා කියලා. ඒ තමන්ගේ ජීවත් වීම දක්වා ලඝු කරන්න පුළුවන් වුණා සටන් පාඩේ. ඉතාලම සාර්ථක සටන් පාඩයක්. අද වෙනකොට දකුණු ආසියානු කලාපයේ හොඳටම තොරතුරු දැනගැනීම කියන කාර්ය සිදුවන තැනක් තමයි ඉන්දියාව. හැබැයි අපේ රටේ කතා කරනකොට මේ රටේ දේශපාලනයේ විවිධ වූ මාතෘකා කලින් කලට ඉස්මතු වෙමින් පැවතියා. මතු වෙනවා නැවතත් යට යනවා. මෙන්න මේ මාතෘකාව බඩපත් වීම බවට විතරයි පත්ුනේ තොරතුරු ගැනීම ක්‍රියාවලිය. අපි දන්නවා 2000 වසරේ ලංකාවේ ආණ්ඩු කොමිසස්තාවක් කලින් හඳුන්වා දුන්නා. මේ හඳුන්වා දුන්න අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ 2000 වසරේ මූලික ආයුධවාසිකම් ප්‍රක්‍රියාවේ යටතේ තොරතුරු දැනගැනීම ඇතුළත් කළ තිබුණා. නමුත් අවාසනාව කොට 2000 මොකද වුනේ? අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම් පතකට පමණ සීමා වුණා. නමුත් ඕකේ අවසානංගේ අපි දකින 2015. 2015 මැතිවරණයේ ජනාධිපතිවරණය පැමිණෙනකොට ඒ ජනාධිපතිවරණයේ මුඛ්‍ය ප්‍රමාණ්‍ය මුඛ්‍ය මාතෘකාවට පත් වෙලා තිබුණ ප්‍රජාතන්ත්‍රවාදය. නැත්නම් දූෂණයින්වත් තියෙනවා. එතකොට සිවිල් ඒකාධිකාර සිවිල් විද්වතුන් නීතිඥයන් මූර්තිකයන් එහි ගාමක බලවේගය බඩපත් කළා කියනවා. ඔවුන් ගත්ත අතර තමන්ගේ යස්තිය. ඒ යස්තිය අතර ගැතිම ප්‍රතිඵලයක් විදිහට ඔවුන් කෙලින්ම ගෙනෙච්චේ ධනාත්මක ප්‍රජාතන්ත්‍රවාදී ඉලක්ක කරගෙන. මේ නිසා 2015 මැතිවරණයෙන් පස්සේ පත්තුණු ආණ්ඩුවට තමන් බලයට ගැනීම සඳහා ගාමක බලවේගයේ විදිහට කතාම් වැඩ කරපු නාගරික මධ්‍යම පන්ති නියෝජනය කරපු ඒ සිවිල් බලය යටපත් කරන්න බැරි වුණා. ඒ නිසා ඒක ප්‍රතිඵලයක් වශයෙන් තමයි 2016 අපේ ලංකාවට නීතියක් විදිහට මේ තොරතුරු දැනගැනීම පන්ත ලංකාවට අදාළ වෙන්නේ. ඊට පස්සේ නමුත් මේ නීතියක් විදිහට මම ඉස්සෙල්ලා කිව්වා වගේම නීතියක් විදිහට ලංකාවට ආපමණින් තවදුරටත් අද 2020 වෙනකොට වසර 4ක් ගෙවිලා තිනකොට තවමත් තොරතුරු දැනගැනීම පනත කියන එක ලංකාවේ ජන සමාජයේද මැජික්යක් වෙලා තියෙනවා. ඒක තවමත් මිස්මයක් බවට පත් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි අර එදා තිබුණු සිවිල් ඒකාධිකාර සිවිල් බල තිබුණු මිනිස්සු අතර රැඳුණු ඒ දැනුම විසරණය වෙලා නැහැ. සමාජයට ගිහිල්ලා නැහැ. ගමට ගිහිල්ලා නැහැ. හොඳයි දැන් ඔබ කියන්නේ මේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳව දේශපාලන අධිකාරිය විසින් ජනතාවට දුන්නු අයිතිය තවමත් ජනතාව වෙත ගිහින් නැහැ කියන කතාව. ඇත්තෙම ඕ වදිර මේකයි හේතුව ලංකාවට අදාළව කතා කරනකොට මේ තොරතුරු දැනගැනීම කියන කාරණය සම්බන්ධයෙන් ඛේදනීය තත්ත්වයක් තියෙනවා. ඒකට හේතුව තමයි ලාංකීය සමාජය පුදුම විදියට අගතිගාමී විදියට බෙදලා තියෙනවා. ඒක පාට පක්ෂ වර්ණවලට බෙදිච්ච සමාජයක් තියෙනවා. මේ සමාජයේ තමන්ගේ ප්‍රතිපත් තමන්ගේ තොරතුරු ලබාගෙන බැඳලා ඉන්නේ මෙන්න මේ තමන්ගේ පක්ෂය නියෝජනය කරන
පක්ෂයේ ඉහළ ස්ථාන වලින් දෙන්නා වූ පණිවිඩය එහෙම නැත්නම් පක්ෂයේ නියෝජනය කරමින් පක්ෂයේ මතය දරනවා මේ විශ්වාස කරන්නා වූ මුද්‍රිත හා රූපවාහිනී ගොනුවේ නාලිකාව විසින් ලබා ගන්නා වූ තොරතුරු මත පදනම් වෙලා තමයි ලංකාවේ මිනිසුන්ගේ දැනුම කේන්ද්‍ර වෙලා තියෙන්නේ මේක ඇත්තටම ඛේදනීය තත්ත්වයක් දැන් මෙතනදී මට මේ නීතියට පරිබාහිර කාරණාවක් තියෙනවා දැන් මේ පක්ෂ පාටවලට ජනතාව බෙදනවා නම් මේ බෙදීමට මූලිකව ඍජුව සම්බන්ධ වන්නේ මේ රටේ දේශපාලන එතකොට එවැනි දේශපාලනඥයන්ගේ මූලිකත්වයෙන් හැදිච්ච තොරතුරු පනතකින් ජනතාවගේ අවශ්‍යතාවය ඉටු වෙයි නැහවත් මෙහෙම කතා කරන්න ඕනේ ඇත්තටම මේක සම්බන්ධයෙන් කතා කරනකොට ජන දේශපාලඥයන්ගේ වැරදි කාලීත්වයක් මේ දේශපාලනට මේක ප්‍රශ්නේ ප්‍රක්ෂේපණය කරනවා වගේම ආයි ජනතාවට මේක ප්‍රක්ෂේපණය වෙනවා මොකද ජනතා නියෝජනය කැමතනම තියෙන්නේ ජනතා නියෝජනය ජනතාව විසින් පත් කරන නියෝජනය තීරණය කරන ජනතාව විසින් අපි නියෝජනය කරන ලද නියෝජිතයන් අපිව බෙදනවායි කියන්නේ ජනතාව සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා ඔබ දන්නවා බර්ටල් බෙස් අවුරුදු ගානකට ඉස්සෙල්ලා මීට 100 වසරකට ඉස්සෙල්ලා බර්ටල් බෙස් කිව්වා මේ පාර්ලිමේන්තු විසිරීමෙන් තේරුමක් නැහැ ජනතාව විසිරවන්න ඕනේ කියලා ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ අපිට අලුත් ජනතාවක් පත් කරගන්න ඕනේ මේ ජනතාව විසිරවන්න ඕනේ මේ ජනතාවත් එක්ක මේ ගමන යන්න බෑ මේ මිනිස්සු අලුත් දැනුමට බයයි. ඒ දැනුමට බය නම් අලුත් දැනුමත් එක්ක ගනුදෙනුකල අලුත් ජනතාවක් පත් කරන්න ඕනේ. අන්න ඒක හින්දා තමයි අපි මේ වගේ නාලිකාවකින් බලාපොරොත්තු වෙන්නේ අලුත් දැනුමක් සමග අලුත් ගමනක් යහගේ අලුත් පරම්පරාවක් පත් කරගැනීම තියෙන අලුත් ළමා බලන්න. ඒ ළමා බලන්න අපිට කතා කරන්න ඕනේ. මේ වැඩිහිටි පරම්පරාවත් එක්ක මේ ගනුදෙනු අපිට කරන්න බැරිලා තියෙනවා. ඇත්තටම අපි පිළිගන්න ඕනේ. මොකද හේතුව තමයි ලංකාවේ හැම විදුලි නාලිකාවකටම රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකාවකටම දේශපාලන සම්බන්ධතාවයක් තියෙනවා. ඔවුන්ගේ දේශපාලන අනන්‍යතාවයක් තමන් විශ්වාස කරන නායකයා, තමන් විශ්වාස කරන පක්ෂය, රාජ්‍ය බලයට පත් කිරීම හෝ තියෙනා වූ රාජ්‍ය බලය දරනා වූ පක්ෂය තවදුරටත් රඳවා ගැනීම. එකම මුඛ්‍ය පරමාර්ථයකට නාලිකා තියෙන්නේ බොහොමයක් අපිට. මේ නාලිකාවලින් නියම තොරතුරු වෙන්නේ නැහැ. ඇත්තටම බලා ගන්න පුළුවන් අපිට යම් කිසි දවසක සමහර නාලිකාවල ඉතාමත්ම ජනප්‍රිය ප්‍රධානම ශීර්ෂ තලයේ රටේ යනවා ප්‍රවෘත්තිය තවත් නාලිකාවක ඉතාමත් අලුතක් සිරුවත් වෙන්නේ. ඇයි මේ? Tamanta අපේක්ෂිත ඉලක්කය කරා ළඟා වෙන්න මේ ප්‍රවෘත්තිය ලබා දීමෙන් නොහැකි වෙනවා. හැබැයි තොරතුරු දැනගැනීම පනත සක්‍රිය වුණාට පස්සේ මිනිස්සුන්ට නිවැරදි තොරතුරු ලබා ගත හැකි තත්ත්වයක් තියෙනවා. ඒ තැනදී මොකද වෙන්නේ? මේ මොන හැම මාධ්‍ය ආයතනයක් කරලා පවතින තරඟය මත ඔවුන්ට වෙළඳපොළක් තියෙනවා. ඔවුන්ට ජනතාව අහිමිීමේ වේදනාවක් තියෙනවා. ඒ ජනතාව අහිමි කරගන්න බැහැ යම් කිසි ආකාරයෙන් අසත්‍ය තොරතුරු දීලා. මොකද හේතුව තමයි ජනතාව අතර සමාජය තුළ සත්‍ය තොරතුරු තියෙනවා. ඒ සත්‍ය තොරතුරු සංවේදනය වෙනවා නම් ජනතාවට සමාජයට නාලිකා තුලට තවදුරටත් මේ ව්‍යංග වැඩේ කරන්න බෑ. තමන්ගේ අපේක්ෂිතා ඉලක්ක කරගෙන ඒ ගමන යන්න බෑ. ඔවුන්ට ඔටෝමැටිකලි ඔවුන්ට ස්වේච්ඡාවෙන්ම නිවැරදි වීමේ අවස්ථාවක් ලැබෙනවා. නැත්තම් පවතින්නේ නැහැ. දැන් ඔබට පැහැදිලි වෙනවා ඔබට තිබෙනවා අයිතියක් සහ මේ සමාජයේ වෙනස් විය යුතුයි කියන කාරණේ මත නම් ඔබ වෙනස් විය යුතුයි ඔබට තිබෙන අයිතිය පිළිබඳව ඔබ වටහා ගත යුතුයි ඒ අයිතිය භාවිත කළ යුතුයි විවිධ අවස්ථා වලදී අද දවසේදී අපේ කතාබහ යොමු වෙලා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත සම්බන්ධයෙන් අපිත් සමග කතා කරමින් ඉන්නේ ප්‍රවීණ නීතිඥ සාලිය අහංගම මහතා විශේෂයෙන්ම දැන් ලංකාවට තොරතුරු පනත හඳුන්වා දෙන්නේ 2016 දී ඒ සඳහා පසුබිම් වූ කාරණා ගණනාවක් අපි කතා බහ කළා දැන් 2016 න් පස්සේ මේ තොරතුරු පනත හඳුන්වා දීමෙන් පස්සේ ඔබ මීට පෙර එහෙම නැත්නම් එක විදිහකින් ඔබ චෝදනාවක් කරන්නේ මේ රටේ ජනතාව මේවා පිළිබඳ අවදියෙන් නැහැ ඔවුන් මේ පිළිබඳ දන්නේ නැහැ මේ තොරතුරු පනතෙන් අපි බලාපොරොත්තු අරමුණු ඉටු කරගන්නට පුළුවන් බුද නැහැ ඇත්තටම තොරතුරු පනතෙන් බලාපොරොත්තු වෙන අරමුණු අපේට ඇවිල්ල නැහැ නමුත් ප්‍රශ්නයක් තියෙන්නේ අපි කතා කරන තොරතුරු පනතේ සංකල්පීය වශයෙන් යම් යම් දේවල් අපි කියන 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් අපි කතා කරන සංකල්පීය වශයෙන් එහි අඩුපාඩු බොහෝම් තියෙන්න පුළුවන් නමුත් සංකල්පීය වශයෙන් ගන්නකොට 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කතා කරනකොට ඉතාම දියුණු සංකල්පයක් ඒ දියුණු සංකල්පය තුළ අඩුපාඩු බොහෝමයක් තියෙනවා නමුත් ධනාත්මක සිතුවිල්ල ධනාත්මක සංකල්පය සමාජගත කරලා තියෙනවා අපිට. ඒතෝ තොරතුරු දැනගැනීමේ කියන කතාව. තොරතුරු දැනගැනීමේ පනත කියන පනතක් විදිහට ගත්ත මේක සංකල්පය අති දාර්ශනිකයි අති දියුණුයි. සමාජික අපි හෙට අදට වැඩිය හෙට සමාජ දියුණු සමාජයක් ප්‍රජාතන්ත්‍රීය වශයෙන් ලාංකික සමාජයේ උඩුතලයකට නම් වෙයි හැකි පනතක් මේ තුර තියෙනවා. නමුත් පනතේ අඩුපාඩු තියෙනවා. පනතේ අඩුපාඩු වලට වැඩිය ඇත්තම තිබෙන්නේ මේ පනත සම්බන්ධයෙන් සහ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ජනතාවට ඒ දැනුම මිසරණය නොකිරීම
දැන් අපි සූදානම් මේ දැනුම ජනතාව වෙත විසරණය කරන්නට එහෙමත් නැත්නම් ජනතාව වෙත මේ පනත පිළිබඳව කියා දෙන්නට මේ අයිතිය පිළිබඳව තහවුරු කරන්නට දැන් මොකද්ද මේ තොරතුරු පනත කියන්නේ ඇත්ත ඔව් තොරතුරු පනත කියන්නේ සංකල්පයක් විදියට ලෝක පරිමාණයම ගොඩනැගිලා තියෙන්නේ ආණ්ඩුවක් කියන්නේ රජයක් කියන්නේ මහ ජනතාව නියෝජනය කරන එහෙමනම් ඔවුන් ළඟ තියෙන මහ ජනතාවගේ තොරතුරු මේ මහ ජනතාවගේ තොරතුරු නැවතත් මහ ජනතාව වෙත යෑම වැළැක්වීමේ කිසිම අයිතියක් නැහැ මේ මහ ජනතාවගේ තොරතුරු මහ ජනතාවට ලබා ගැනීම අයිතිවාසිකම් තියෙනවා මෙන්න මේ අයිතිවාසිකම් තමයි ලෝක පරිමාණයෙන් පිළිගන්නේ එහෙමනම් මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ මේ රටේ ප්‍රධාන වශයෙන් ඔය ප්‍රශ්නේ එන්නේ දියුණු රටවලට වැඩිය සාපේක්ෂව ආසියාතික කරේ අපි වගේ ඉලක්ක වන රටවලට අපේ රටවල දේශපාලනේ අති ජරා ජීර්ණ වූ තත්ත්වයක් තියෙනවා කියලා කවුරුත් පිළිගන්නවා අති දූෂිතයි කියලා පිළිගන්නවා මේ දූෂිත සහ ජරා ජීර්ණ තත්ත්වයක් වූ දේශපාලනය තුල වසංගන කරුණු සමාජයේ වෙත නැවතත් ලබා දීමට හැකිනම් අන්නක දේශපාලඥයා ඡන්දේ බලාපොරොත්තු වෙන සිටන නිසා තවදුරටත් ඒ ක්‍රියාවේ නිරත වෙන්නේ නැතුව යම් යම් ආකාර නිවැරදි වීම් තත්ත්වයට පත් කර ගන්න පුළුවන්. ඒ කියන්නේ විනිවිදභාවය වර්ධනය කිරීමේ හැකියාව තියෙනවා අනිවාර්යයෙන්. විනිවිදභාවය වර්ධනය ජනතාවට තමන්ගේ ශක්තිමත්භාවය ජන මේ පනත තුල ප්‍රාත්මක තමන්ගේ තිය බලය ජනතාවට තේරුම් ගත්තනම් ජනතාව විසින් දැනුවත් වීම තුල නැවතත් එකම වරද දිගින් දිගටම අපි දූෂිත 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 කියලා දිගින් දිගට වසර ගානක් තිස්සේ කියා ඉන්නවා. මේ කියන දේ යම් ආකාරයෙන් මා කියන්නේ 100%ක්ම නිවැරදි වෙයි කියලා. ඒකට ජනතාව වෙනස් වෙන්න ඕනේ. ජනතාව වෙනස් නිවැරදි දේශපාලකයන් සහ නිවැරදි ව්‍යාපාරපත් කරන්න ඕනේ. නිවැරදි ප්‍රතිපත්ති සමාජගත කරන්න ඕනේ. නමුත් එහෙම තියා මේ දූෂිත දේශපාලකයන් පවා අර කරන්නා වූ සීමාව අපිට සීමා කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි නමුත් ජනතාවට යන්න ඕනේ. නමුත් සිවිල් ව්‍යාපාර සිවිල් සමාජ ව්‍යාපාරේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද හේතුව? ඔවුන් පනත ගෙනාවට පස්සේ පනත බලාත්මක කිරීම නීතිගත කරන පාර්ලිමේන්තුවේ පනතක් බවට පත් කිරීම දක්වා ඔවුන් ව්‍යාපාරිපති කරගෙන ගියා. නමුත් අදාළ පනත 2016 සම්මත වුණාට පස්සේ සිවිල් ජනතා ව්‍යාපාර විද්වතුන්ව කතා කරලා දැන් සමාජයට බාර දුන්නා කියලා ඔවුන් විශ්වාස කරනවා. නැහැ. එහෙම වෙලා නැහැ. සමාජයට බාර දුන්නා කියලා නැහැ. සමාජයට විසරණය කළා නැහැ. සමාජයට දීලා නැහැ. ගමට ගිහිල්ලා නැහැ. ලංකාවේ ක්‍රමවේදය ඇතුලේ මේ විසරණය නොකිරීම සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයිද? එහෙම නැත්නම් මේක තමන්ගේ ආරක්ෂාව සඳහා විසරණය නොකර ඉන්නවා වෙන්න පුළුවන්. නැහැ ඇත්තටම සිය මා විශ්වාස කරන්නේ නැහැ මේ සිවිල් ජනතා ව්‍යාපාර සහ මදව මේට අදහස් තුන විද්වතුන්ට මේක විසරණය නොවේ නොවේ සිටීමන සම්බන්ධයෙන් උන්ට හේතුවක් තියෙනවා කියලා. දේශපාලන ව්‍යාපාර රාජ්‍ය බලයේ ඉන්නා වූ දේශපාලන පක්ෂයන් වලට මේක ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම ඍජුව උන්ට බලපානවා. ඊට මෙහා පහලින් වැඩ කරන සමාජ ව්‍යාපාර සිවිල් තලයේ ඉන්න පුරවැසියන්ට විද්වතුන් කියලා අපි හඳුන්වා ගන්න ආයට එහෙම ප්‍රශ්නයක් තියෙන්න බෑ. නමුත් ප්‍රශ්නයක් තියෙන්නේ ඔවුන්ට ප්‍රාමාණික දැනුමක් නැහැ සිවිල් සමාජයේ නැත්තම් ග්‍රාමීය ජනතාව ගම තුල නැත්තම් සාමාන්‍ය ජනතාව තුල තියෙන මේ සම්බන්ධයෙන් දැනුම. අඩු බව ගැන ඔවුන්ට ප්‍රාමාණික දැනුමක් නැහැ. ඔවුන් විශ්වාස කරනවා මේ පනත සම්මත වුණායින් පස්සේ සියල්ල හරි කියලා. නමුත් ඒ පනතෙන් වැඩක් ගත හැකි කීප දෙනෙක් ඉන්නේ. දැනුවත්භාවයේ නාගරික ජන සමාජයට කේන්ද්‍රගත වූ පිරිසක් ඉන්නවා. නමුත් ඊට පිටින් යන මෙම ගාමීය ජනතාවට කියස් නැත්නම් නාගරික ජනතාව උපවා දුප්පත් පන්තියට පහළ පන්තියට කියත් ඔවුන්ට මේ සම්බන්ධ කිසිම දැනුමක් නැහැ අවබෝධයක් නැහැ. දැන් ඇත්තටම මෙවැනි අවබෝධයක් රහිත ජනතාවට අවබෝධය ඇති කිරීමට තමයි අපි අද මෙතන ඉඳගන්නේ. එමත්කම මේ ගැන කතා බහ කරන්න. එතකොට මේ තොරතුරු පනත හඳුන්වා දුන්නට පස්සේ ජනතාවට තියෙන ප්‍රයෝජනේ මොකක්ද? ඇත්තටම දැන් අපිට තියෙන වගකීමනේ හඳුන්වා දීමේ වගකීම. මොකද්ද ජනතාවට තියෙන ප්‍රයෝජන? නෑ තොරතුරු පනත හඳුන්වා දීම සම්බන්ධව මම ඉස්සෙල්ලත් කිව්වා මේක සම්බන්ධයෙන් තියෙන්නේ ආසියාතික කලාපේ අපි ඉලක්ක කළ කතා කරනකොට අපේ සම්බන්ධයෙන් 48 ඉඳන් 72 අපි දැන් අවසර 72 ඉතිහාසය තුල ගත්තොත් අපිට හඳ ලැබෙන්නෙම අපේ විවස්ථාදායකය නැත්තම් පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් හොඳ ප්‍රකාශයක් නෙමෙයි. ධනාත්මක ප්‍රකාශන අපිට කොහෙවත් නැහැ. අපිට තියෙන්නේ හැමදාම අඳෝනා විලාප. මේ අඳෝනා විලාප අතර ප්‍රධානෙම තියෙන්නේ 1980 දශකයෙන් පස්සේ කාලය තුල පැහැදිලිවම දූෂිත වූ රාජතන්ත්‍රයක් සම්බන්ධ චෝදනාවක් තියෙනවා. ඊට ප්‍රථමයෙන් මම හිතන්නේ එවැනි ප්‍රකාශ එවැනි විචෝදනාවක් තියෙනවා කියලා. 80 න් පස්සේ අපිට තියෙන මහා දූෂිත දේශපාලකයන්. ව්‍යාපාරිකයන් බවට පත් වූ දේශපාලකයන්. ඉතින් මොවුන් සම්බන්ධයෙන් චෝදනාව තියෙනවා මොවුන් නිවැරදි වෙන්න අපිට කරන්න බැරි දෙයක් තොරතුරු පනතෙන් කරන්න පුළුවන් කියලා මම යම් ආකාරයක විශ්වාස කරනවා.
ඊළඟට තමයි ජනතාව මෙතෙක් කල ජනතාව සහ දේශපාලඥයන් සහ රාජතන්ත්‍රය ඈත් වෙලා හිටියා. හැබැයි නිවැරදි තොරතුරු ප්‍රක්ෂේපණය වුණාට පස්සේ සමාජයේට ජනතාව සිවිල් බලය අතින් දැනුමතින් ශක්තිමත් නම් ඔවුන් රාජ්‍යතන්ත්‍රයේ රාජ්‍ය පාලනයේ දායක වීමක් වෙනවා. ඒ රාජ්‍ය පාලනයේ දායක වෙන ජනතාව සහ රජය අතර පරතරයෙන් බිය කෙනෙක්. මං කියන සිජරසියක් නැතු වෙනවා කෙනෙක් නෙමෙයි. ඒ පරතරය අඩු වෙනවා. එතකොට රාජ්‍යයත් එක්ක සමීප බවක් තියෙනවා. එයින් ඊළඟට පස්සේ විනිවිද භාවය. තමන්ට තමන්ගේ ගමේ බෝක්කුවක් ඇතුළේ පාලමක් හැදෙනකොට ඊට අදාළ තොරතුරු අපි දන්නවා මෙතෙක් කල කියනවා අහවල් බෑ අහවල් කෙනාට මෙච්චර ගියා මෙච්චර ගියා මෙච්චර ගියා කියලා අපි කතා කරන්නේ. ඇත්තම කතාව ඒක. නමුත් අදාළ බිල්පත මොකද්ද ටෙන්ඩරේ පාසුනේ කොහොමද ටෙන්ඩරේට අදාළ ක්‍රියාපාට පාටේ මොකද්ද කොහොමද දුන්නේ කියන එක ජනතාවට ලබා ගැනීම අයිති තියෙනවා. ඒක දැන් නීතිය. ඒකෙන් ගැලවෙන්න බෑ. එතකොට දැන් මේ පනතේ මේ කියන ප්‍රයෝජනය ජනතාව පාවිච්චි කරන්නේ නැහැ තමයි. ඒ කියන්නේ ඔවුන්ගේ දැනුවත්භාවය පිළිබඳ ප්‍රශ්නය තමයි ඔබ කියන්නේ. දෙකින් දිකටම. හැබැයි ජනතාවට මේ පිළිබඳව දැනුවත් කරන්නට ඕනේ. මෙහිදී විශේෂයෙන්ම ජනතාවට පුළුවන් මොන වගේ තොරතුරු වලට ප්‍රවේශ වන්නද? දැන් සංවර්ධන තොරතුරු වෙන්න පුළුවන්, අභ්‍යන්තර රාජ්‍ය තීන්දුව තීරණ වෙන්නට පුළුවන්, ව්‍යාපාර සම්බන්ධ තොරතුරු වෙන්නට පුළුවන්, තමන්ගේ බදු මුදල් ව්‍යවහාරය කරන ආකාරය වන්නට පුළුවන්. මොන වගේ තොරතුරු වලටද ජනතාවට සමීප වන්නට පුළුවන්? ඇත්තම වචිත මේකෙදි ජනතාවගේ දැනුවත්භාවය කියන එක යම්කිසි ප්‍රතිශතයක් පමණ නියෝජනය කරනවා. මේක අපි කතා නොකරු බව දෙයක් තියෙනවා. ජනතාව දැනුවත් වුණත් විරෝධය නොදක්වන අපි දේවල් අපි ඕන තරම් දක්වනවා. මේ සමාජයේ නොදැනුවත් නෙමෙයි මිනිස්සු මේ දූෂිතයන් ඡන්දය පාවිච්චි කරන්නේ. හැබැයි ඒකට හේතුව තමයි ජනතාව දැනුවත් වෙනවා. ජනතාව දැනුවත් භාවයට එහාගේ වහල් භාවයක් තියෙනවා. ඒ වහල් භාවයේ කොතනකම ප්‍රශ්න කරන්නේ නැහැ. මේ තොරතුරු දැනගෙන පණතෙන් පවා අපිට මේ වහල් භාවයේ ප්‍රශ්න කරන්න බෑ, පහල් භාවයේ නිවැරදි කරන්න බෑ. ඒක නිවැරදි සමාජ ව්‍යාපාරයකට ගොඩනගන්න ඕනේ. ඒ වෙල සිවිල් බලයක් මේ සිවිල් අපි කියන තොරතුරු බඳගෙන ඉන්න පිටපස්සේ ඉන්නේ විද්වතුන් නම් සිවිල් බලය නම් සිවිල් සමාජයේ හයියක් තියෙන මිනිස්සු නම් ඔවුන් මේකට එකතු වෙන්න ඕනේ. මේක වෙනස් වෙන්නේ එහෙම නැතුව වෙනස් වෙන්නේ නැහැ. ඒකට අරගලයක් දෙන්න මිනිස්සු වහල් භාවය නැති කරන්න ඕනේ. හැබැයි මේ වහල් භාවය අමතක කරාට පස්සේ ඉතුරු ටික ප්‍රාමාණික වශයෙන් මිනිස්සු දැනුවත් වීම කියන කාරණේදී මිනිස්සු සවිබල් ගන්නවා. දැනුමෙන් සවිබල් ගන්නවාට පස්සේ අර දේශපාලඥයාට ඒ විදියටම එදා දාපු රංගනය කරන්නට ඒ ආකාරයෙන්ම රවට්ටන්න මිනිසුන්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔබ දන්නවා ගාමල ගමට ගත්තට පස්සේ මිනිසුන්ගේ ප්‍රධාන වශයෙන් සම්බන්ධ වෙන්නේ පළාත් පාලන ආයතනය. පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ගත්තට පස්සේ ලංකාවේ පාර්ලිමේන්තුව වගේ സമയ ලංකාවේ ධනාත්මක ප්‍රචාරයක් නැහැ. පළාත් පාලන පාලන ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පළාත් පාලන නියෝජ්‍යයන් සම්බන්ධයෙන් ඔවුන්ගේ සභාපතිවරුන් සම්බන්ධයෙන් කිසිම ආකාරයෙන් ධනාත්මක ප්‍රචාරයක් නැහැ. ඔවුන්ගේ වැඩ කටයුතු සම්බන්ධ මෙතෙක් කල් ප්‍රශ්න කරන්න බැරි වුණා. නමුත් අද වෙනකොට ග්‍රාමීය ජනතාවට තමන්ගේ පළාත් පාලන ආයතනේ තමන්ගේ වන බදු මුදුලෙන් පළාත් පාලන ආයතනේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා මගේ සල්ලි තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ කියන අභිලාෂයෙන් ගිහිල්ලා ප්‍රශ්න කිරීමේ අයිතිය තියෙනවා. ඒ ප්‍රශ්න කිරීමේ අයිතිය තුළ මා හිතන්නේ මේ විදියටම දේශපාලඥයන්ට නැත්නම් පළාත් පාලන ආයතනයේ නියෝජිතයන්ට පහළම නියෝජිතයන්ට පවා ක්‍රියාත්මක වෙන්න පුළුවන් මේක. තොරතුරු දැනගැනීම කියන්නේ අතිශය වැදගත් කාරණාවක්. ජීවිතයේ එදිනෙදා ජීවත් වීමට පමණක් නොවේ රාජ්‍ය පරිපාලනය ඇතුලේ එමත්නම් රටක් පාලනය වන ක්‍රමවේදය ඇතුලේ තමන්ගේ ස්ථාවරත්වය ගොඩනගා ගැනීමට තොරතුරු අවශ්‍යයි. මේ නිසා තමයි අද අපි තොරතුරු පනත ගැන කතා කරන්නට තීරණය කළේ. හැබැයි අපි දන්නවා ඔබට පූර්ණ අවබෝධයක් ලැබුණේ නැහැ තොරතුරු පනත ගැන. මොනවද ඔබට තියෙන අයිතිවාසිකම්? ඒ අයිතිවාසිකම් භාවිත කරන්නේ කොහොමද? ඒ අයිතිවාසිකම් භාවිත කරන්නට තියෙන ඉඩකඩ මොකද්ද? ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවද? ඒ සඳහා ඔබ යොමු විය යුත්තේ කොතනටද? යම්කිසි ආකාරයකින් තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප වුවහොත් ඔබ ගන්නා ක්‍රියාමාර්ග මොනවද? මේව ගැන ඔබට දැනුවත්භාවයක් අද ලැබුණේ නැහැ. නමුත් අපි ඊළඟ වැඩසටහනින් මේ පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේ අපිත් එක්ක ඔබව දැනුවත් කිරීම සඳහා එකතු වුණේ ප්‍රවීණ නීතිඥ සාලිය අහංගම මහතා. අපි ස්තුතිවන්ත වෙනවා ඔබට. ලබන සතියේත් අපි සූදානම් එමත් නැත්නම් ඊළඟ වැඩසටහනේදීත් අපි සූදානම් නීතිය පිළිබඳව, තොරතුරු පනත පිළිබඳව, එහි අන්තර්ගතය පිළිබඳව, ඒ ඔබ භාවිත කළ යුත්තේ කෙසේද කියන කාරණේ පිළිබඳව කතා බහ කරන්නට.